ආයිබෝවන් යාළුවනි, අද අප ශ්‍රී ලංකන් ඇනිමල්ස් වෙතින් කතා කරන්න යන්නේ රතුදත්ත පොතේ අඩංගු සතුන් තුන්දෙනෙක් ගැන. අපි ඉස්සල්ලාම කතා කරන්න යන්නේ පඳුරු වටුවා ගැන. පඳුරු වටුවා යනු ඉතාමත් ආකර්ශනීය පක්ෂි විශේෂයක් වන අතර, මින් පිරිමි සත්‍යා සුදු පැහැති දැලියක් දරන අතර විචිත්‍ර වර්ණ පිහාට වලින් සමන්විත වෙනවා. ගැහැණු සත්‍යයාගේ උදර ප්‍රදේශය ඒකාකාරී දුඹුරු පැහැයකින් යුක්ත වන අතර ඔවුන් පිරිමි සත්වයින් තරම් වර්ණවත් භාවයකට උරුමකන් නොකියයි. පොදුවේගත් කල සත්වයින් දෙදෙනාගේම හිසෙහි රතු සහ සුදු පැහැති සිහින් පටියාකාර වර්ණ රටාවක් දක්නට ලැබේ. ශාක බීජ, කුඩා කෘමීන් මොවුන්ගේ ආහාර වේ. මොවුන් වියලි කලාපයේ ජීවත් වේ. අපි ඊළඟට කළුවඳුරා ගැන කතා කරමු. ශ්‍රී ලංකාවට පමණම් ආවේණික වූ මොවුන්ගේ සිරුර ඝන වලසෙකුගේ මෙන් ලෝම වලින් පිරී පවතින අතර සුදු පැහැති ත්‍රිකෝණාකාර ලප සිරුරෙහි පිටුපස, පා දෙපස හා වලිගේ දක්නට ලැබේ. පළතුරු, මල්මී, බීජ වර්ග මොවුන්ගේ ආහාර වේ. ආයු කාලය වසර 18ත් 20ත් අතර වේ. මොවුන් ඩෙත් කලාපීය වැසි වනාන්තරවල ජීවත් වේ. මීළඟට අපි කතා කරන අන්තිම සත්‍යය වන අලිමානාවා ගැන කතා කරමු. නිලට හුරු, කළුවන් හිස, ගෙල සහ පියාපත් මෙන්ම දීප්තිමත් සුදු පැහැති ලයපදෙස අලිමානාවුන් පක්ෂි රාජධානියේ අනෙක් පක්ෂීන්ගෙන් ඉස්මතු කරනු ලබනවා. පාද රන් පැහැවන අතර හොට කළු පැහැයක් ගනී. මාංශ භක්ෂකයන් වන අලිමානාවුන් වගුරු බිම් හා කඩොලාන ආශ්‍රිතව මසුන්, කකුළුවන්, උරංගයින් දඩයම් කරමින් ජීවත් වෙනවා. සෝබාදහම් මාතාවගේ අගනානිමයමක් ලෙසින් පරිසර තුලනයට මහස්සේදායක වන්නා වූ මේ අසිරිමත් සත්වයින්ගේ අයිතිය තවදුරටත් ඇය වෙතම පවරුණු මිස අප විසින් බලය පවරා නොගත යුතු බව මේ කරුණු ඔස්සේ වඩාත් ඉස්මතු වේ. එලෙස නොකළහොත් රතුදත්ත පොතට අනුව මේ සතුන් වද වී යාම වැඩි ඈතක නොවේ. මෙවැනිම තවත් වීඩියෝවකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.